தேசபாலனே யதார்த்தைய தவச. අයිබුවන්, අපි ඔබ හැම දෙනාම් බොහොම ආදරෙන් පිළිගන්න අපේ වැඩස්ථානට. ගමක්, පවුලක්, රටක්, කලාපයක්, ඕනෑම ස්ථානයක්, ආයතනයක් දියුණු කරන්න ඉතා සුළු පිරිසක් ඉතා පරිශ්‍රමයකින් මහන්සියෙන් කැපවීම් කරලා ගොඩනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි බහුතරයකට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. අපේ රටෙත් එහෙමයි. නමුත් දැන් බලන් යනකොට අපේ රටේ දේශපාලන වටපිටාව ගැන ඔබලට වඩා අපි පොඩ්ඩක් ඕපදූප හොයන අය, ඔබලට වඩා අපි තොරතුරු සොයාබලන අය, ඔබලට වඩා බොහෝ දෙනා අපට තොරතුරු කියන අය, සමහරක් තොරතුරු වාර්තා කළ හැකි, සමහරක් තොරතුරු වාර්තා කළ නොහැකි. ඊට හේතු හැටියට කියනවා නම් එක් පැත්තකින් අධිකරණ ක්‍රියාවලියක්, තවත් විට කෙනෙකුගේ පෞද්ගලිකත්වයක්, තවත් වෙලාවකට සමහරක් කාරණා සමාජයේ මුදාහැරීම මතම සමාජයේ මහත් කලබලයකට, ත්‍රාසයකට, භීතියකට පත්වන්න පුළුවන්. ඒ නිසා අපට කළ හැකි, කිව හැකි, අනාවරණ කළ හැකි හැම කාරණාවක්ම කුමන හෝ ආකාරයකට ඔබ හමුවේ තැබීම අපි විශ්වාස කරනවා අපිට කළ යුතු ඔබේ දැනුම වදාවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්ස, එකම නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාණන්, අපි ඔබ දෙදෙනා ඔබතුමාව පිළිගන්නවා. ඔබ වහන්සේ ඔබ ආදරෙන් නමස්කාරව පූර්වක පිළිගන්නවා. සුමංගල හාමුදුරනේ, මේ දැන්නම් ටිකක් අමාරුයි. ඒ කියන්නේ අපි අමාරු කියලා කිව්වා, එන්නේ එන්නම පටිතද වෙනවා සාමාන්‍ය ජනතාවගේ. වෙළඳ පොළ ඇතුලේ මුදල් සංසරණය එන්නේ අඩු වෙනවා. සමහර විවිධ අනාවක් කියන උපුවත්පත්වල තියෙනවා දුප්පත්කමට අයිත් යනවා. දැන් මොකද අපි කරන්නේ? මේකට මේ දෙගොල්ලෝ එකතු වෙලා තීරණයක් ගන්නෙ නැහැ. පැහැදිලිවම ශාන්, අපේ රටේ එහෙම සංවර්ධනාත්මක දේශපාලන ගමනක් තිබුණා නම් ඒක 2015 තමයි මම හිතන අනාගතයේත් එහෙම ඇති වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඒ ඇති වෙච්ච ස්වර්ණමය අවස්ථාව පිළිබඳව අපි හැමෝටම තිබ්බා මහත් බලාපොරොත්තු ගණනාවක්. ඉතින් ඒ සියල්ලම කඩා බිඳ වැටුණා. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මේ රටේ ආර්ථිකයේ බිඳ වැටෙන්න මූලිකම හේතුව බවට පත් වෙන්නේ ඊයේ දිනට වසර 4ක් සම්පූර්ණ වෙච්ච මහ බැංකු බැඳුම් කර වංචාව. එයත් එක්ක ඒ 2014 ඇමරිකන් ඩොලර් එකේ වටිනාකම රුපියල් 131යි තිබ්බේ. මේ වෙනකොට රුපියල් 180 දක්වා ඒක ඉහළම රුපියල් අප්‍රමාණය වුණා. මේකට අන් කවර හේතුවකටත් වඩා ඍජු ලෙස බලපාපු කාරණාව තමයි බැඳුම් කර වංචාව. මේකේ අලාභය මං හිතනවා කවුරු මිලනිය ගණනය කරන්නට ගියත් නිශ්චිත අලාභය කොයි තරම්ද කියන එක කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. දේශපාලනික උපක්‍රමයක් හැටියට මේ සිදුවීම මේ වෙනකොට අතගසලා තියෙනවා එක එක අයගේ උමනාවන් මත. නමුත් අපි අමතක කළ යුතු නැහැ කොහෙත්ම මේ බැඳුම් කරේ ආයු කාලය අවුරුදු 30යි. තාම 4යි ගියුණු. තව 26ක් අවුරුදු අපි මේ බැඳුම් කරේ වෙනුවෙන් පාඩු ගැදින්නට ඕනේ, ණය ගෙවන්නට ඕනේ. එහි අනිතු විපාකය ජීවන වියදම් වශයෙන්, බදු වශයෙන්, විවිධාකාර විවිධ ස්වරූපයෙන් අපි කරා එනවා. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ කඩා වැටෙන්න ප්‍රධානම හේතුවක් හැටියට මම මේ බැඳුම් කර වංචාව සලක මම අදහස් කරනවා. ඒ විතරක් නෙවෙයි, කනගාටු අවුරුදු 4ක් ගිහිල්ලා මේ වෙනුවෙන් හරියමං විදිහේ නීතිමය ක්‍රියාමාර්ගයකට ගියේ නැහැ. කොටු කරගත්ත හොරු දෙන්නත් ඉතාමත්ම සුළු කාරණා ඔස්සේ අපදීලා ඔවුන්ට සුදුසු පරිදි ඒ ව්‍යාපාර කරගෙන යන්නට අවකාශය ලබා දුන්නා. ඒත් එක්කම රොෂාන්, මේ බැඳුම් කර වංචාවට අමතරව පාර්ලිමේන්තුව, පළාත් සභාව ඇතුළු මහජන නියෝජිතින් ප්‍රාදේශ සභාව විතරක් ඉන්නවා මහජන නියෝජිතින්. දැන් අලුත් ක්‍රමයේ යටතේ 8000 ගානක්, ඊළඟට පළාත් සභාව ඇතුළේ ඉන්නවා 400 ගානක්, ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්නවා 225, ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් බැහැරව පාර්ලිමේන්තු වරප්‍රසාදයේ යටතේ විශ්‍රාම ලැබු අවුරුදු 4ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමේ හේතුව මත සමහරක් අය වචනයක්වත් පාර්ලිමේන්තුව ඇතුළේ ගෙවුණු අවුරුදු 4 කතා කරලා නැහැ.
පාලොද්දිනෙක් නම් කරලා තියෙන හඳුනාගෙන තියෙනවා. මේ අය නඩත්තු කරන්න සුවිශාල මුදලක් යනවා. අපේ හම්දුරනේ දැන් මට කොතනින් කොහොම කියන්නද කියලා මම කල්පනා කළේ. මම කියාගෙන ආවේ ආර්ථිකයේ කඩා වැටීමට ජනතාවට මේ පටි හිරවීමට ප්‍රධාන වශයෙන් බලපාපු හේතු කාරණා දෙක. ඒ දෙකම කිසිම වැඩකට නැති හේතු දෙකක් කියලා මම අන්තිමට ගොඩගොඩ. හොඳයි. අපි හැමදුරනේ ඔබ වහන්සේට දාණය ලැබෙනවා. මට රස්සාවක් තියෙනවා කොහොම හරි ජීවත් වෙන්න. මෙතුමා නීතිඥයෙක් නඩුවක් අහලා ඔප්පුවක් ලියලා මොකක් හරි ගිවිසුමක් ගහලා කීයක් හරි හම්බ කරන්න පුළුවන්. හැබැයි මේ රටේ අපි මේ කතා කරන රටේ මේ වන විට තුන් වේල කන්න බැරුව දරුවන්ට උගන්වන්න බැරුව ජීවත් වෙන්න ක්‍රමයක් නැතු මේ ආර්ථික සාධකය වෙන මොකුත්ම නෙවෙයි. අති විශාල පිරිසක් හූල්ලනවා. උදේ දිවා රැයේ හූල්ලනවා. සුසුම්ලනවා. ඔවුන්ට මහ බැංකු බැඳුම් ක්‍රය පිළිබඳව හිතන්න හෝ රට ගැන හිතන්න හෝ ආගම දාම ගැන හිතන්න හෝ ජාතිය ගැන හිතන්න හෝ සංවර්ධන ගැන කරන්න නෙවෙයි. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ හරියට තිරිසන් සතෙක් වගේ. සතෙක් එළියට බැස්සහම උත්සාහ දරන්නේම බඩ පුරවගන්නේ කොහොමද? තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද? තමන්ගේ වර්ගය අභෝ කරන්නේ කොහොමද? දැන් නීතිතුමනි මට ජේෂ්ඨ අමාත්‍යවරයෙක් කී හම්බුණා. මම ඇත්ත කතා කරා. මේ රට කොල්ල කන්න දොරටු හදන්නේ මේ රටේම නායකයෝ. ඔවුන් කැබිනට් එකේ අමාත්‍යවරුන්ට ඉඩ දෙනවලු හම්බ කරන් කන්න. ඇයි හම්බ කරන් කන්න ඉඩ දෙන්නේ? මට සලකපන්. මාව ආරක්ෂා කරපන්. මගේ ආණ්ඩුව ආරක්ෂා කරපන්. මගේ පක්ෂය ආරක්ෂා කරපන් කියලා. ඉතින් මෙහෙම රටකද නීතිඥතුමනි අපි ජීවත් වෙන අපේ සියලු දෙනාගේ බුද්ධියට ලොකු නිගාවක්නේ. අපි ඉගෙනගත්තේ අපරාධන නීතිඥතුමනි මෙච්චර හොඳට. ඇත්තෙන්ම මේ කතා කරපු කරුණු ඉතාම වැදගත් කරුණු. මොකද අද අපේ රට තුල මතුවලා තියෙන මේ අර්බුදකාරී තත්වයේ ඉසව් අපට හොයාගන්න පැරි තම්මුවට ගමන් කළා තියෙනවා. එක පැත්තකින් ආර්ථිකය අර කියන විදිහක දරුණු කඩාගෙන වැටීමකට ගිහිල්ලා තියෙනවා. අනික් පැත්තෙන් විනය කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වගේම යහපත් සංස්කෘතියක් පිළිබඳ දේශපාලන සංස්කෘතියක් පිළිබඳව බොහෝ කරුණු කාරණා අපේ නෑත් වෙලා තියෙනවා. ඒ නිසා අද රටපත් වෙලා තියෙන්නේ හැම අංශයකම මහා අර්බුදකාරී තැනක. ඒ නිසා විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ අර මුල් අක්මුල් ගැන අපි සාකච්ඡා කරා. ඇත්තටම මහා බැංකු බැඳුම් කර වංචාව මුල් කරගෙන නිර්මාණය වෙච්ච නීතියේ සමහර තිබිච්ච ඒ සඳහා යොමු කරපු ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මහා මන්දගාමි බවක් තිබුණා. මම එක උදාහරණයක් දක්වන්නම්. අල්ලස්සා දූෂණ විමර්ශන කමිෂන් සභාව පනතට ඒ කමිෂන් සභාවේ සාක්ෂි ආදේශ කිරීමේ කාරණේ පිළිබඳව මූලික නිර්දේශයක් ජනාධිපති කමිෂන් සභාවෙන් ලබා දීලා තිබුණා. නමුත් මේක අපේ නීතිපොතට ගේන්න මම හිතන්නේ අවුරුද්දකට එකහමාරකට වැඩි කාලයක් ගත කළා. ඒ කියන්නේ අර දූෂණය මේ සමාජයෙන් ඉවත් කිරීම පිළිබඳ කාරණේ පිළිබඳව මන්දගාමී භාවය තමයි මේ සියලු කාරණා වලින් අපට පේන්නේ. පැහැදිලි වමනාවක් නැති කාරණේ තමයි පේන්නේ. මෙහි වැදගත් නිර්දේශයක් ගෙනල්ලා තිබ්බා වෝහාරික විගණනය පිළිබඳ කාරණේ. දැන් අද වෙද්දිත් ඒ කාරණා කිසිම නිර්දේශයක් ජනාධිපතිතුමාගේ ඊයේ මහිතන් ජනාධිපතිතුමා අපේ විගණන නිලධාරීන්ගේ රැස්වීමේදී මේ කාරණය නැවත නැවතත් සාකච්ඡා කළා. නමුත් සාකච්ඡා කළත් මේක මහ පොළොවේ යථාර්ථයක් නොවීම තමයි අපේ මාතෘභූමියේ පැත්තෙන් මේ කාරණා සම්බන්ධව අපට කටුක යථාර්ථයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ මේ කාරණා මුල. ඔව් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා තිබ්බා හාමුදුරනේ මේ ජනාධිපතිතුමා කරන එක අගමැතිතුමා නවත්තනවා. අගමැතිතුමා කරන එක ජනාධිපතිතුමා නවත්තනවා. මේ කඹ ඇදීම මොවුන්ගේ දේශපාලනයට ඉතාම වැදගත්. ඇයි UNP කාර්යෝ UNP එකට ආදරය කරන පාක්ෂිකයෝ UNP එක වෙනුවෙන් කැප වෙලා ඉන්න අයට UNP පක්ෂය තමයි පක්ෂය. හැබැයි ශ්‍රී ලංකා කාරයෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට කැමති අය පොහොට්ටුවට කැමති අය එතන. හැබැයි මෙතන ඉන්නේ සුළු පිරිසක්. රටේ බහුතර ජනතාව එතන නෑ. හාමුදුරනේ මේ ආර්ථික වැඩපිළිවෙල කඩාවැටන්නෙම මේ ආණ්ඩුවේමය. මොකද ඒක කඩාවැට්ටුවොත් UNP එක පරාදයි. මොකද UNP නේ ආර්ථිකයේ තියෙන්නේ. ඒතර ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාවැට්ටුවොත් ජනාධිපතිතුමානේ පරදින්නේ. හැබැයි දෙගොල්ලම කඩාවැට්ටුවොත් පරදින්නේ අපි. ඔබ කියපු කාරණා වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකකාරයෝ හිතන්නේ ශ්‍රී ලංකාවයි කියන්නේ. UNP කාරයෝ හිතන්නේ UNP කියන්නේ. JP කාරයෝ හිතන්නේ ඔබ තවත් දිගුවක් ගත්තා. මම මේ හිතන්නේ මේ පාක්ෂිකයෝ කියන්නේ රටේ බහුතර ජනතාව. නෑ නෑ පාක්ෂිකයෝ ඇමතිවරු වටා ඉන්න සෙට් එක.
චන්ද දෙන්න යුඇන්පී එකට චන්ද දෙන්න ශ්‍රී ලංකාවට ප්‍රශාන් අපිට මේ 71ක් අවුරුදු 48න් පස්සේ වැරදුනේ අපි ඔන්න ඔය දැක්මෙන් හිටපු නිසා. හාමුදුරනේ මට ඇත්තරම කියන්නේ මෙතනින් ඉස්සරහට යනක විදිය නෑ මෙතනින් ඉස්සරහට යනනම් වැරද්ද වැරද්ද විදිය දකින්න ඕනේ. දකින්නේ නෑනේ. ඒක තමයි අපි කියන්නේ. ගහලා අලවන්න බැරිද? අපි කියන්නේ අන්න ඒ කාරණාව තමයි. හාමුදුරුවෝ ආරක්ෂා කරනවා. අපි කවුරුත් ආරක්ෂා. අයි ආරක්ෂා කරන්නේ නැත්තේ. අපි රෂාන් ඒකට අපි එකඟ වෙන්නේ නෑ මම කොහෙද. මේක හාමුදුරුවෝ බරපතලස මේ ආරක්ෂා කරනවා. අපිට එහෙම ආරක්ෂා කරන්න රෂාන් මේ ආණ්ඩුව. බෙන්ස් කාර් එකට ආරක්ෂා කරනවා. මේ ආණ්ඩුව පිළිබඳව. පන්සල ඉදමට පොලියා ගන්න ආරක්ෂා කරනවා. විදේශ රටවලට යන්න විදේශ පන්සල් ගන්න ආරක්ෂා කොළඹින් ඉඳන් ගන්න ආරක්ෂක. දැන් හාමුදුරුවෝ භාගයක් ඉන්නේ ගෙවල් පන්සල් නෙවෙයි ගෙවල් වල. ඔව් ඒකයි. ෆ්ලැට්ස් අරගෙන. ඒක හරියට. මගේ සුළු පිරිසක්. ඔව් නෑ රජන් මම කියන්නේ අපි එහෙම විවේචනය වැරද්ද වැරද්ද හැටියට නොදකී හිටියානම් අපි තමයි ඒකාබද්ධ විපක්ෂයටත් ඉස්සල්ලා මේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න බැඳුම් කර සිද්ධිය විතරක් නෙවෙයි. ඉන් එහා ගිය වැරදි පත්කිරීම් ආදී සියලුම දේවල් දැන් ඔබ වහන්සේලා දැන් මම උලපනේ සුවංගල හඳුරුත් එක්ක අහන්නේ බොහොම අපට හිතවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේක ජාතිවාදී කෝණෙන් හෝ ආගම්වාදී කෝණෙන් දකින්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේලාගේ මේ ගරුතර විනයදර ධර්මදර ස්වාමින් වහන්සේලාට අපහාසයක් නොමෙත්වා. නමුත් අපේ හාමුදුරුවනේ අර මාදුළුවාවේ සෝභිත හාමුදුරු දුන්න නායකත්වයවත් අද අපට ස්වාමින් වහන්සේලාගෙන් දැනෙන්නේ එක එක වේදිකාවල දෙන්නේ නැහැ. දෙන්නේ අපි කොහොමද පිළිගන්නේ? නමුත් කවුරු කියන එකද පිළිගන්නේ මේ රටේ මිනිස්සු? ඒක හැම සමාජ ස්තරයක්ම නියෝජනය කරන කණ්ඩායම් තුල තියෙන එකක් තමයි. හැමෝම දැන් නීතිච්ඡ වෘත්තිය අය ගත්තාම එක මතයක නැහැ. සමහරු එක එක දේශපාලන පක්ෂ නියෝජනය කරනවා, සමහරු පොදු මතයක් නියෝජනය කරනවා. නැත්නම්මයි ස්වාධීනව කටයුතු කරන එක සංඝ සමාජයේ තුලටත් පොදුයි. ඒවා යට තියෙන්නේ වරප්‍රසාද, වරදාන, තනතුරු, තාන්නමාන. 1818 කැරැල්ල අපිට ජයග්‍රහණය හිමි වෙලා ගියෙත් අපේම පිරිස පාවා දීම හේතුවෙන්. ඒ වෙන මොනවත් නෙමෙයි, තාන්නමාන්න, ගරුනම්බුනාම, වරදාන, වරප්‍රසාද. ඉතින් ඒක එදා ඉඳලා අද දක්වා වුණා. අද දක්වාම අවුරුදු 200කට පස්සෙත් අපිට ඒක මේ විදිහටම දකින්නට සිද්ධ වෙනවා. දැන් අපිට මම කියන්නේ අපි හදා ගන්න ක්‍රමය කියන්නේ මම කියන්නේ එක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ තියෙන නිලධාරීන් ඔවුන් ස්වාධීනව කටයුතු කරා යුතුයි. ඔවුන් එන රජයට මේ ඒ කරන හැම කටයුත්තුන හූමිටි නොතියා කොන්දපණ තියාගෙන වැඩ කරන නිලධාරි පන්තියක් මේ රටේ ඉන්නවා නම් මේ කියන තත්ත්වයට ආණ්ඩු හෝ ඇමතිවරුපත් වෙන්නේ නැහැ. මොකද ඇමතිවරයා මොන දේ කිව්වත් හා කියන නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරු ඔය පරිපාලන සේවා නිලධාරීන් ඉන්න තාක්කල් මේ වැඩේ මහජනයාගේ පැත්තෙන් හමාර කරන්න බෑ. අනිත් එක තමයි නීතියේ ස්වාධීනත්වය. අද වෙනකොට 2015 ජනවාරි 8 ඊට පෙර අපි සාධාරණ සමාජයක් එක ඇතුලේ හැම තැනම අධිකරණ ඉස්සරහා අගවිනිසුරුතුමී එළියට දානකොට රූපරාම වරමල් අපි තමයි ඉදිරියෙන්ම යුක්තිය සාධාරණත්වයේ ඉල්ලුවේ. නීතියේ ආධිපත්‍ය මේ සමාජය තුළ ඇති කරන්න කියලා කිව්වේ. අද රොෂාන් කියන්න කනගාටුයි. ඒවා දඩමීමා කරගෙන ඒවා මාකටින් කරලා මේ ආපු රජය අද නීතිය අධිකරණයේ ස්වාධීනත්වය ඊටත් වඩා පල්ලෙහාට දාලා තියෙනවා. නීතිඥ මහත්තයෙක් ඉන්න අධිකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මම හිතන ඌට මට වඩා අවබෝධයක් තියෙනවා. නෑ රොෂාන්, මේ අවසන් නීතියේ අධිකරණ ශේෂ්ත්‍රයේ විනිසුරුවරුන්පත් කිරීම උසස් වීම ලබා දීම පිළිබඳව පහුගිය තතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් බරපතල ප්‍රකාශයක් කරා. අද මේවා සුළුවෙන් තැකිය යුතු කාරණා නෙවෙයි. එක එකට ඕන විදිහට මේ රට ගැන කතා කරනවා. එක එකට ඕන විදිහට මේ රට විවේචනය කරනවා. එක එකට ඕන විදිහට ආර්ථිකය හසුරවනවා. එක එකට ඕන විදිහට හැමදේම කරනවා. කාගේ රටද මේක? අපේ නීතිඥතුමනි අපිට කියලා දෙන්නකෝ මේ නීතිය ආධිපත්‍ය හදන්න කියලා නිලධාරීන් සවි බල ගන්නවා කියලා කරන්න පුළුවන්ද මේ රටේ? රොෂාන් මහත්මයා ජනාධිපති කියන ජනාධිපතිට කරන්න බැරිලු. තව කවර කතාද නීතිඥතුමනි? මම හිතන්නේ රොෂාන් මේ කාරණය දිහා අපි අසුභවාදීම විදිහට බලන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ලංකාවේ අද මතුවෙලා තියෙන මේ අර්බුදයේ අර මම පෙර අවස්ථාවේදී කිව්වා වගේම මේ අර්බුදය සියලු අංශවලට එකසේ පැතිරිලා තියෙනවා. ඒක අධිකරණයේ විතරක් අධිකරණ ශේෂ්ත්‍රයේ විතරක් ව්‍යුක්තව අරගන්න බැහැ. අධිකරණ ශේෂ්ත්‍රයටත් මේ අර්බුදයේ ගමන් කරලා තියෙනවා. ආර්ථිකයට ගමන් කරලා තියෙනවා.
රටේ විනය සම්බන්ධව කාරණයට දරුණු විදියට ගමන් කළා තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කියපු විදියට රාජ්‍ය යාන්ත්‍රණය තුළට මේක ගමන් කළා තියෙනවා. හැබැයි අද දවසේ අපට අවශ්‍ය වන්නේ මේ සියලු කාරණා පාඩමක් අරගෙන අලුත් ප්‍රවේශයක් අපේ මාතෘභූමියට ලබා ගැනීමේ කාරණේ තමයි මම නම් කල්පනා කරන්නේ වැදගත්ම කාරණා. මොකද මේ සියලු කාරණාවලදී අපට උගත හැකි පාඩම් රාශියක් තියෙනවා. ඒ උගත හැකි පාඩම් මුල් කරගෙන අලුත් සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරගැනීමේ අභියෝගය අපි ඉස්සරහ තියෙනවා. ඒක මම හිතන්නේ රෝෂාන්නේ අලුත් සංස්කෘතියේ මම හිතන්නේ ආර්ථිකය පිළිබඳ අලුත් සංස්කෘතියක් වෙන්න පුළුවන්. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ අලුත් සංස්කෘතියක් වෙන්න පුළුවන්. දේශපාලන ශාස්ත්‍රය පිළිබඳ අලුත් සංස්කෘතියක් වෙන්න පුළුවන්. ඒ වගේම අධිකරණ ශාස්ත්‍රය ඇතුළු මේ සියලුම ශාස්ත්‍රවලට අලුත් සංස්කෘතියක්. හැබැයි මේක හුදෙක්ම අපි වචන මාලාවකට පමණක් සීමා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මම කියන්නේ පක්ෂ දේශපාලනය කියන කාරණේ අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරපු විදිහට පක්ෂ දේශපාලනය කියන කාරණය දෙවිනි සලකන රට පිළිබඳව ගැඹුරු කාරණේ මුල් තැනට ගත්තොත් මම හිතන්නේ මේ සියලු ශාස්ත්‍රවල කණ්ඩායම් එකට එකතු වෙලා මේ සියලු ශාස්ත්‍රයන් වලට යහපත් හෙට දවසක් පිළිබඳව අලුත් ගමන් මාවතක් ආරම්භ කිරීමේ අභියෝගය තමයි මේ අවුරුද්දේ අපි ඉස්සරහ තියෙන්නේ. ජයසිංහ මහත්තයා හරියටම කිව්වා. බුද්ධිමත් ජනතාව මේ ගැන කල්පනා කරන්න. දුරකථන ඇමතුමක් තියෙනවා. මා කැමති ඔබතුමාට අවස්ථාව දෙන්න. කවුද? අයබෝන්. රන්නේ මේ පළාත් නමේ ඉන්න මේ ආණ්ඩුකාරවරු නම දෙනා සමග මේ රජය දිගටම කරගෙන යන්න පුළුවන්ද කියලා මේ ජනාධිපතිතුමාට. මොකද නිකන් අනවශ්‍ය විදිහට මේ මහජන මුදල් වැය කරන්න නැතුව. හොඳයි. ඔබලා කියන්නේ මේ ආණ්ඩුකාරවරු පත් කිරීම සම්බන්ධයෙන් මේ පිළිබඳව විවෘත නෑ එතුමා ආණ්ඩුකාරවරුත් එක්ක වැඩ කරන්න. එතුමා කියන්නේ එතුමා මට පැහැදිලි වෙච්ච විදිහට එතුමා අහන්නේ මේ පළාත් සභාව පත් කරගන්නේ නැතුව ආණ්ඩුකාරවරුත් එක්ක මේක දිගටම කරගෙන යන්න මේ අර්බුදයෙන් මිදෙන තුරු පුළුවන්ද කියන්නේ. පුළුවන්ද කියලා. නීතිචින්දුමනේ අපේ හාමුදුරනේ මේ වෙනකොට අපේ රටට කියාගන්න බැරි දේවල් තියෙනවානේ. ඒ තමයි ආයෝජක වෙන්නේ නැහැ. දැන් මට මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යරෙක් වැඩියෝ නැමේ SB දිසානායක අමාත්‍යර කියපු කාරණාව ගැන ඊයේ තුමා කියනවා මේ ඔක්තෝබර් මාසේ 28 අර අග්‍රාමාත්‍ය ධූර පෙරලා ආණ්ඩු පෙරලා අමාත්‍ය ධූර දුන්නන් පස්සේ අපේ රටේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්න දැවැන්ත සමාගම් වල අධිපතිවරු ගෙනලා සාකච්ඡාවක් තිබ්බල කීයක් ගෙවන්න තියනවද කියලා. මිලියන 1,67,000 කොහෙද ගෙවන්න තියනවලු. මේක මේ ඉදිකිරීම් සඳහා වන කටයුත්තට රජයට මුදල් තිබිලා තියෙනවා. මුදල් ගෙවන්න ඔක්කොම ලෑස්ති. ගන්නේ නැල්ලු මේ ව්‍යාපාරික ප්‍රජාව. ඇයි ගන්න නම් කමිෂන් ඉන්නලවන. චෙක් එක ලියලා දෙන්න මිලියන 100ට 10%. මිනිල 10. ඒක තමයි රෂාන් මම කියන්නේ. 15%. ඒක පිටිපස්ස දේශපාලකයෝ. දේශපාලකයෝ. තව ජේෂ්ඨ අමාත්‍යරෙක් ඉන්නෝනේ මේ ලයිසන් එක තියෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඩ්‍රයිවිං ලයිසන් එකේ මේ සිස්ටම් එක ඇතුලේ රුපියල් 700ක් එක ලයිසන් එකට යනවලු. ලයිසන් 30,000 අලුත් කරනවලු. දවසට. ලයිසන් 20,000 අලුත් මේ පරණ එක අලුත් කරලා ඒක තමයි රෂාන් ඔය කියන ඔක්කොටම උත්තරේ දැන් 2015 මේ ආණ්ඩුව බලයටපත් උනේ දූෂිතයන්ව හොරොන්ට මහා පරිමාණ වංචා කරන දඬුවම් දෙනවා කියන මූලික කාරණාව පදනම් කරගෙනනේ සහන දෙනවා සලාක දෙනවා සමුෘද්ධි දෙනවා ඒ චටම් පාට එකක්වත් තිබුණේ නැහෙනි මෙන්න මේ හොරොන්ට දඬුවම් දීම වංචාකාරයින් දූෂිතයින්ට නීතිය හමුනට පැමිණීම කියන කාරණාව අඳුමතරමේ 100% කියන්නේ 105%කින් 10%කින් 15%කින් 20%කින්වත් මේ රටේ ක්‍රියාත්මක වුණා නම් ඔය කියන தත්ත්වය ඇති වෙන්නේ නැහැ රෝෂා. ඒක ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද ඒක කෙරෙන්නේ නැහැ කියලා මේ රටේ දැන්. නෑ ඒක ඩීල් එකක් නේ. මේක ඩීල් එක. යාළු වෙනවනේ කට්ටිය. ඔව් නෑ ඒක ඒක පැහැදිලි. බලන්න ඔය දුවලා පුතාලගේ වෙඩින් එකකට ගියාම කට්ටිය සා මේ අපි ප්‍රතිපත්ති නෑ ගැටෙනවා. ඒ කියන්නේ ජනතාව. ඒක තමයි ඒක තමයි දේශපාලනේ. ඔව් මං කියන්නේ එතනදි දහගන්න කියලා. හැබැයි හොරාට හොරා විදිහ සලකලා ඒ පුටුවේ නැගිටලා යන්න ඕනේ. ඔව් හොරත් එක්ක සමුහ ඡායාරූපයට පිනි සිටිනවනේ. පාර්ලිමේන්තුවේ අපට කියනවා මූ හොරා කියලා. ඒ හොරත් එක්ක නීතිජිතමනි අර 4 රුපියල් ගන්නවා ලැජ්ජ නැත්තේ අපටද උන්ටද ඔව් අර රොෂාන් මෙහෙම එකක් තියෙනවා උන්ටද කියන්නේ මේ අසභ්‍ය වචනයක් නේ උන්ටද කියන එක තමයි මම අහන්නේ ඔව් අපිට දැන් මේ 225 ඇතුළේ මේ කරගන්න තියෙන රොෂාන් දැන් පිටි මිනිස්සු ආනනය කරන්නත් බෑ මහා ජනතාව දැන් මොන නීතියක් සම්පාදනය අපි කියමු දැන් මෙතුමා කිව්ව අර අල්ලස් මොකද්ද පනතට අර මේ සාක්ෂි මොනවද මේක ඇතුළේ මේක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඕනේ සකස් වෙලා එන්න ඉතින් ඔය කියන හොරු දූෂිතය වංචාකාරව අදත් අර මන්ත්‍රීවරයෙක් අහුවෙලා තියෙනවා දැරියක් අපයෝජනයට ලක් කරලා බරපතල විදියට මේ ගාල්ල පැත්තේ මං කියන්නේ රටේ තියෙන
අපේ තියෙන අපි ඉගෙනගෙන තියෙන 550 ජාතක පොත කියවපුවහම මේ සමාජයේ ඉන්න ඕනෑම චරිතයක් ඒක ඇතුලේ ඉන්නවයි කියලා කරුණා රාග දේශ මොහ විතක්ක විචාර චරිත තියෙනවනේ ඒක. ඒ වගේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ අරගෙන මේ රටේ නීති තියෙන බරපතල අපරාධ ගණයේ නීති දැක්වුවොත් එහෙම වරද බල දැක්වුවොත් ඒ ඔක්කොටම අදාළ වෙන්නේ මේ 225 ඇතුලේ ඉන්නවා. මේ අපරාධයට මේ වංචාවට මොකක් හරි දඬුවම් දඬුවම් වගන්ති කියලා අදාළ නොවන කෙනෙක්ව මිනිමැරුමේ සිට චූදිතයෝ 225 අතර ඉන්නවා. ඉතින් ඔවුන්ගෙන් තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. අර ඒ කියන්නේ අර ගොම දීලා කිරි බලාපොරොත්තු වෙන්න බෑනේ. කිරි බලාපොරොත්තු වෙනෝ නම් ඒවට දෙන්න ඕනේ ඊට අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාරය සත්තුන්ට දෙන්න ඕනේ. ඒ හින්දා මේවා අපිට ලැබෙන්නේ මහජනතාව ලබලා දීපු පාර්ලිමේන්තුවේ යවපු අයගෙන්ම තමයි. හොඳයි. ඉතින් අර මං කියන දැන් අපි දැන් ගම්පා දිස්ත්‍රික්කේ මං ඒ අයට අපහාස කරනවා නෙවෙයි. අර නිලියක් ගියා පාර්ලිමේන්තුවට. හරුජය සිරියත් වැඩිය මනාප අරගෙන. අවුරුදු 4 ගියුණා දැන් අපි මැරණකම් ඇයට මේ 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 විස්රාම වැටුපු ගවන්න ඕනේ. මම දැන් මේ රටක් ඇදගෙන කඩාගෙන වැටෙන්නේ නැද්ද රොෂාන් මේ වගේ ආර්ථිකයක් තියා නිෂ්පාදන ආර්ථිකයක් මොකද්ද අපේ රටේ නිෂ්පාදනයක් තියෙන්නේ ඒක තමයි ප්‍රහඳුනේ අපි අහන්නේ මෙතුමා කිව්ව ධනාත්මකව හිතලා සුභවාදීව හිතලා රටේ හැම ශේෂ්ඨකම අර්බුදයක් තියෙන වෙලාවේ හැම අර්බුදයකටම සාමූහිකව හිතලා ධනාත්මකව මේ රට හදන්න අපි කල්පනා කරමු කියලා ඒක සුදුසුයි හැබැයි එතන පටන් ගන්න මම යෝජනා කරන්නේ ගමේ ඉන්න අප්පුහාමිගේ නෙවෙයි නීතිඥතුමනි රටේ ජනාධිපතිතුමාගෙන් රටේ අගමැතිතුමාගෙන් දැන් අගම ජනාධිපතිතුමා කිව්වනම් අපට අවාසගත වෙන්න පුළුවන් ඔබ වහන්සේලා අවාස මට අවාසගත ඔබට අවාසගත වෙන්න පුළුවන් හැබැයි මම අවුරුදු 5ක් ඉන්නේ නැහැ කිව්වනම් ජනාධිපතිතුමා කියන පාර්ලිමේන්තුවේ සම්මත කරන් එන්න නෑ එතුමට කියන්න පුළුවන් මම ඉන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරා හොරා කියනවා බඳුන් කර උඹලට මම හොරානා මම අග්‍රාණත දුර යන්න ඉල්ලාස් වෙන්න අර හාමුදුරුවෝ ලොපනේ හාමුදුරුවෝ මට හැමදාම බයින හොරා හොරා කියලා සිරස හැමදාම බයින හොරා අනේ මගේ ආත්මගරුත්වය මට වටිනවා මම බැඳගෙන ඉන්නේ මහාචාර්යවරයක් මම හොඳ પરම්පරාවකින් ආවේ මම යනවා මං ශාන්නේ එහෙම ලැජ්ජ නැති ලැජ්ජාව බය පිළිවෙන්න නෑ ශාන්නේ එහෙම ආත්මගරුත්වය මම රොෂාන් මට කියන්න මට මම ශාන් මෙහෙමයි මම කල්පනා කරන විදිහට ඇත්තටම මේ කාරණේ හරි ගැඹුරු කාරණයක් දැන් මම හිතන්නේ මම හිතා පේ ස්වාමින් වහන්සේ වදාලා 2015 ජනවාරි 8 ගැන දේශපාලනේ මේ 2019 අවුරුද්ද හරිම තීර්ණාත්මක අවුරුද්දක්. හැබැයි මේ තීර්ණාත්මක අවුරුද්දේදී අපි රට විදිහට කල්පනා කරන්න ඕන ගැඹුරු කාරණයක් තියෙනවා රොෂාන්. ඒ තමයි අපි බොහෝ වෙලාවට දේශපාලනයේ හරි හෝ වැරදි මේ දේශපාලනයේ උඩ තමයි මේ රටේ ඉදිරි ගමන් මාවත තීරණය වෙන්නේ. හැබැයි යථාර්ථය. හරියට. මේ යථාර්ථින් අපිට බැහැර වෙන්න බෑ. හැබැයි අපි හුදෙක්ම මේ දේශපාලනය අතීත අත්දැකීම් එක්ක මම කියන්නේ හුදු විරෝධාකල්ප පුද්ගල විරෝධයක් කණ්ඩායම් විරෝධයක් පදනම් කරගෙන ලබා ගන්න දේශපාලන ජයග්‍රහණවල රටට කිසිදු දෙයක් අත් වෙන්නේ නැහැ. ඒක තමයි ගෙවි ගිය අවුරුදු 4 අපට කියලා දීපු පාඩම. හොඳයි. ඒ නිසා මේ 2019 අවුරුද්ද අපි ආරම්භ කරන්න ඕනේ සියලු දේශපාලන පක්ෂ එහෙම පුද්ගල විරෝධයන් සමාජ විරෝධයන් විරෝධාකල්පයන් මත නිමේ රට හදන අලුත් වැඩපිළිවෙලක් අතේ තියාගෙන තමයි 2019 අවුරුද්දේ මේ තීර්ණාත්මක දේශපාලන වටා පිටාවට එකතු වෙන්නේ. ඒක ආර්ථිකයේ හදන වැඩපිළිවෙල වෙන්න පුළුවන්. රටේ දේශපාලන සංස්කෘතිය හදන වැඩපිළිවෙල වෙන්න පුළුවන්. දූෂණයෙන් තොර අලුත් දේශපාලන සංස්කෘතියක් හදන වැඩපිළිවෙල වෙන්න පුළුවන්. රට පිළිබඳව අපේ රට විනයගරුක රටක් කිරීමේ මහා දැවැන්ත අර්බුදයේ මේ සියලු කාරණා ඒ තුළ සාකච්ඡා කරනවා. ඒ නිසා වැඩපිළිවෙලක් එක්ක තමයි රොෂාන් 2019 අවුරුද්දේ අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. තුන්වෙනි බලවේගයකුත් අවශ්‍යයි කියන කාරණාව මේ මතු කරන්නේ. අපි ප්‍රවෘත්ති සිරස්තල අහලා බලලා නැවත අපේ වැඩසටහනට එක්කෙමු. දැන් මේ වැඩපිළිවෙලවල් හදන්න ආවට ගියාට බෑනේ නීතිඥතුමනි මා ඔබතුමාට විරුද්ධ අදහසක් තියෙන්නේ වැඩපිළිවෙලවල් හදන්න නීතිමය රාමුවක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ බලයකින්ද ලැබෙන්නේ පැයි ඒකනේ මේකේ කතාව දැන් බලය අරගෙන අපුව අපේ බලය ගන්න අපුව කතරගමක යන්නම් කියලා මේ මිනිස්සු අපුව අපායට එක්කන් ගියොත් අපේ නීතිමය මැද්දිදි බෑ ඔය අපුව අපායට යන්න එපා දැන් උනේ ඒකනේ කතරගමක යනවා අපි කිව්වේ කතරගමක අපි මැන්ඩේට් එකක් දුන්නා දැන් නීතිය ඉදිරි අපට සහනයක් නැහැනේ නීතිමේ ලියවිල්ලක් නැහැනේ පුරවැසියට මේ කරේ අපරාධයක් කියලා කියන්නේ දැන් බලන්න ඔබතුමාගේ වැඩපිළිවෙල 2015 කොයිතරම් අනර්ගද දින 100 මිනිස්සු උඩ පැනලා බල්ටි ගහලා ඡන්ද දුන්නේ බලන්නකෝ චන්ද්‍රගාන ඕනගේ වැඩපිළිවෙල 94 මාරයිනේ බලන්නකෝ ජේ.ආර්. මහත්තයාගේ වැඩපිළිවෙල ධර්මිෂ්ඨ රාජ්‍යයක් මාරයිනේ කෝ
කෝකෝ මට කියන් අපි රැවටිලා ඉන්නේ නීතිඥතුමෝ අපි වැටිලා ඉන්නේ අපි හොඳට පරිප්පු කාලා ඉන්නේ නේ රොෂාන් හරි මම ඔබතුම අලුත් වැඩ පිළිලා කායිත් හදාගන්නවා මම දේශපාලනික නේ රොෂාන් මම දේශපාලනික කාරණාකට එහා ගිහිල්ලා ඔබ කියන කාරණා හරි හැබැයි ඔය යුගවලදී කතා කරපු ඔබ විග්‍රහ කරපු යුගවලදී විවිධ වැඩසටහන් රටට ඉදිරිපත් කළා ඒ වැඩසටහන් වල යම් ගුණාගුණ තිබ්බා යම් සාර්ථක තැන් තිබ්බා අසාර්ථක තැන් තිබ්බා හැබැයි අද අපි අර අවුරුදු 71ක ඉතිහාසයෙන් පස්සේ මම හිතන්නේ අලුත් ප්‍රවේශයක් එන්න ඕන තැනකට සමාජය ඇවිල්ලා තියෙනවා. අර 70න් පස්සේ පේන්නේ පැයි සාර්ථකත්වයේ ස්පිටාල්ට ගිය ගමන් සිස්ටම් එකකට බෙහෙත් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔෆිස් එකකට ගිය ගමන් සිස්ටම් එකකට සහතිකය ගන්න පුළුවන් වෙන්න ඕනේ. උපාධියක් තියෙනවනම් සිස්ටම් එකකට රස්සාව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය අවුරුදු 70 සිස්ටම් එක නැති වෙන තින්ද අපිට කෙලවුණා. මේ රටේ මිනිස්සුන්ට ඉන්න හිටින තැන් නැති වුණා. දුප්පත්කම වැඩි වුණා. සමෘද්ධි ආධාර වැඩි වුණා. ණය බර වැඩි වුණා. ඩොලරේ ඉහළ ගියා. ඔය වැඩපිළිවෙළවල් වැඩක් නැහැ මහත්තයෝ. රට ඉස්සරහට යන්නේ නැත්තම්. නෑ රොෂාන්, ඒක ඔබ කියන කාරණාත් එක්ක මම විවාද කරන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒ අත්දැකීම් ටිකත් එක්ක ඔය ඔබ කියපු සියලු අත්දැකීම් එක්ක ඔය ආවරණ ඔයගෙනම අපි ඔතනම අපි කල්පනා කිරීම නෙමෙයි අපි කළ යුතු කාරණා. මිනිත්තු දෙකක් මම මේ මිනිස්සු වෙනුවෙන් මම කතා කරන්නේ නෑ. අපිත් මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ මේ මගේ අදහස නම් මෙතුමා කියපු එක හරි. නමුත් අර ඔබ කියපු තැනට මේක එනවනම් වැඩපිළිවෙල නීතිමය රාමුවක් ඇතුළේ නීතිමය බැඳීමක් එක්ක ඉදිරිපත් වෙනවා නම් ඕ අවුරුදු 3යි නොකලෝතින් මොකද්ද කරන්නේ මොකද ලසන්ත මරපු කෙනා හොයලා දෙනවා කෝ අපට අපි ඉන්න ඡන්දෙ දුන්නා අන්න ඒක නොකලෝතින හොරකම් කරන්නේ හොරකම් කරන්නේ නැහැ කිව්වා නේ හොරු අල්ලනවා කිව්වා අඩුමකාර හොරකම් කරන්නේ නැතු ඉඳවත් බැරුණා ඒ නිසා රෝෂාන් මම කියන්නේ මෙන්න මේ දේශපාලන වැඩපිළිවෙළ පොය දිනසීය පංචවිධ ප්‍රතිපත්තිය රතනුගන මොකද නගන වැඩපිළිවෙළ අරක මේක අරයාගේ දැක්ම මෙයාගේ දැක්ම මෙහෙම කියලා එන එකට මේක නීතිමය වටිනාකමක් දෙන්න ඕනේ මේක එක්ක ජනමතය ආපසු ගැනීමේ බලයක් අපිට නැහෙනේ වෙන රටවල් එහෙම තියෙනව නේද තියෙනවා එහෙම රටවල් සමහරක් රටවල් තියෙනවා නමුත් මේ එක්ක ඒක නැවත මේ උරගා බැලීමට ඡන්ද තියන්න ඕනේ. ජනමත විචාරණයක්. ජනමත විචාරණයක් තියෙනවා. අවුරුදු දෙකක් ගිහිල්ලා මේ මැතිවරණයේ කොහොමද කියන එක මේ රටේ ආපු ගමන කොහොමද කියන එක මිනිස්සුන්ට නැවත පුනරීක්ෂණයක් කරන්න අවස්ථාවක් දෙන. එහෙම මොකක්වත් නැහැ රොසාන්. මැතිවරණ සිටියම අකුරල දැම්ම තමන්ට ඕන මොනවා හරි බොරු ටිකක් කියලා බලය ගත්තා. තමන්ට ඕන ගමන ඉදිරියට ගියා. හැමෝම එහෙමයි අපේ හාමුදුරනේ. මට තියෙන කනගාටුව පොදු අහිංසක හඬක් නැති මේ රටේ එදා වේල කන්නේ නැතුව රුපියල් 300ක ආදායම කර පාරේ අතුගාන අහිංසක මිනිස්සුන්ට උන් දුක් විඳින්නේ හෙට මගේ රට හැදේ. මගේ දරුවන්ට හොඳ ඉස්කෝලයක් හම්බ වෙයි. මගේ රටට රස්සා. නමුත් රොෂාන් ඔය මිනිස්සුම තමයි මයි පළවෙනිදට එම පෙළපාල ගිහිල්ලා දෙදෙන්නේ. අපි අවදි. ඒකත් අමතක කරන්න බෑ. අමතක කරන්න හොඳ නැහැ. අවසරයි මම සූතේ සංවාදයේ ඔබ සඳහා විවෘත අපි සමු ගන්නවා. රාත්‍රියේ හත පොරොත්තු බලන්න සුදානම්. සුභ රාත්‍රිය. බොහොම සූතේ අපත් එක්ක එකතු වෙනවා. Yeah.